අයිබෝවන් සුබ උදෑසනක්. සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. විදේශ ණය ප්‍රතිව්‍යුහකරණය ගැන ජනපතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්. කරන්න බැරි වැඩ අපි කළා. ශ්‍රී ලංකාවේ විදේශ ණය ඩොලර් බිලියන 37ක් ඇතැම් පක්ෂ නායකින් බොරු බිල්ලෝ මවනවා. ජනපතිගෙන් චෝදනා. අපේ රටේ සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 37යි. හැබැයි මේ පුද්ගලයා බිලියන 71ක් කියා බොරු සංඛ්‍යාවක් කියනවා. බැංකු කැඩීමේ පළපුරුද්දක් ගැන ජනපති කතා කරයි. මම ඉංගලන්තේ මහ බැංකුව කඩන්නද? ඒක මම දන්නේ. දැන් මේ පුද්ගලයා මට වඩා පළපුරුද්දක් තියෙනවා බැංකු කඩන එක. විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා සම්මතය පිළිබඳව ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ශ්‍රී ලංකාවේ සමස්ත විදෙස් ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 37ක් බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ. ණය හිමියන් සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුමෙන් පසුව යළිත් ශ්‍රී ලංකාවට ද්විපාර්ශ්වීය ණය ලබා ගැනීමේ අවස්ථාව උදාවන බවද ජනාධිපතිවරයා පැවසුවා. විදෙස් ණය කපා හැරීමක් නැත්නම් හෙයාකට් එකකට යන්න බැරි වුණේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළා. අප විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 37යි. ඩොලර් බිලියන 10ක් ද්විපාර්ශ්වික ණය. ඩොලර් බිලියන 11.7ක් බහුපාර්ශ්වික ණය. ඩොලර් බිලියන 14ක වාණිජ ණය. ඒ අතරින් බිලියන 12.5ක් ස්වෛරී බැඳුම්කඩ. නිල ද්විපාර්ශ්වික ණය හිමියන් මූලික ණය මුදලේ කප්පාදුව කිසිවිටක සිදු කරන්නේ නැහැ. අපට ලබා ගන්න පුළුවන් සහන පමණයි. මේ යථාර්ථය නොදැන සමහරු මූලික ණය කපා හැරීමක් සඳහා ශ්‍රී ලංකා රජය ඉල්ලුම් කළේ නෑ කියා දොස් කියන. අපට නිල ණය හිමි කමිටුවේ සමාජිකයන් ලෙස පැරිස් සමාජය සහ ඉන්දියාව සමගත් චීන එක්සිම් බැංකෝ සමගත් වෙන වෙනම සාකච්ඡා කිරීමට සිදු වුණා. හැබැයි මේ පාර්ශ්වයන් එකකටවත් සුවිශේෂයක් කිරීමට අපට අවසරයක් නෑ. ඔවුන් දෙපාර්ශ්වයටම සමානව සැලකෙන පොදු කොන්දේසි මාලාවක් සකස් කිරීම තමයි අප ඉදිරියේ තිබුණ දැවැන්ත අභියෝගය. මේ සංකීර්ණ අභියෝගයට අප මුහුණ දුන්නේ වර්තමානයේ පවත්වන භූ දේශපාලනික ප්‍රවණතා මැද්දේ. ඒක හරියට වෙස් නැටුමයි වගඩි වන්නමයි දෙකම එක විදියට කරන්ට යනවා වගේ. ඒ දෙකම කරන්ට බැරි වැඩක් අපි කරා. මූලික ණය ආපසු ගෙවීම සඳහා 2028 වසර දක්වා සහන කාලයක් අපට ලැබෙනවා. පොලි අනුපාතය සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ දමා තිබෙනවා. පොලි අනුපාතය 2.1% ඊට අඩු මට්ටමක් පවත්වාගෙන යන්න අවසර ලැබෙනවා. ණය සම්පූර්ණයෙන්ම ගෙව අවසන් කිරීමේ කාලය වසර 8කින් දීර්ඝ කර තිබෙනවා. අපේ ණය ගෙව අවසන් කළ යුත්තේ 2043 වසරේදී. ණය ගෙවීමේදී මූලික මුදල නෙමෙයි අපිට ගෙවන් තියෙන පොලියෙන් ඩොලර් බිලියන 5ක් අපිට ඉතුරු කර ගන්න පුළුවන්. ණය ප්‍රතිවගත්කඩ පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය අනුව බහුපාර්ශ්වය ණය මේ වැඩපිළිවෙලට අදාළ නැහැ. ඇත්ත වශයෙන් බහුපාර්ශ්වය ණය කොහෙවත් අඩු කරන්න යන්නේ නැහැ. ඊළඟට අපට ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 14.7ක් වූ වාණිජ ණය ප්‍රතිවගතකරණයේ සැලසුම් අවසන් කර ගැනීමයි. මේ පිළිබඳ සාකච්ඡා දැනට සාර්ථක අන්දමින් පවත්වාගෙන යනවා. තව නොබෝ දිනයකින් සියලු කාර්යයන් නිම කර ගැනීමට අප අපේක්ෂා කරනවා. අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ අනුගාමිකයෙක් දාපු පොස්ටුවක මෙහෙම තිබුණා. ආරංචිය සුබයි. පිනා රටට ගන්නකොට සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 71යි දැන් 100යි. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා සමග අපි වාද විවාද කළා. හැබැයි එතුමා කවදාවත් මට මෙහෙම තුන්වැනි පන්තියේ අපහාස කළා නෑ. හැබැයි ඔබතුමාගේ සමහර අනුගාමිකයන් කටයුතු කරන්නේ ඔබතුමාවත් විනාශ කරන්න. අපේ රටේ සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 37යි. හැබැයි මේ පුද්ගලයා බිලියන 71ක් කියා බොරු සංඛ්‍යාවක් කියනවා. ඊළඟට බිලියන 100ක් දක්වා පසුගිය අවුරුද්දක තුල අප ණය ගත්ත බවකුත් කියනවා. කිසිම රටක් අපිට ණය දෙන්නේ නැත්තම් අපි කොහොමද ණය ගන්නෙ? මම ඉංගලන්තේ මහ බැංකුව කඩන්නද? ඒක මම දන්නේ. දැන් මේ පුද්ගලයා මට වඩා පළපුරුද්දක් තියෙනවා බැංකු කඩන එක. අපට ද්විපාර්ශ්වික විදේශ ණය ලබා ගැනීමේ අවකාශය දැන් යලිත් උදා වී තිබෙනවා. ණය ප්‍රතිව්‍යගතකරණය පිළිබඳ සුභාරංචයේදී සමහරු කලබල වුණ විදිය අප දැක්කා. භූමි තෙල් ගෑවුණු ගැරන්ඩියන් වගේ ඒ අය හැසිරුණේ. සෝෂල් මීඩියා භාෂාවෙන් කියනවා නම් ඒ අයගේ ඇඟේ ඉත්තෑවන් දිව්වා. ඇයි ඒ? IMF වැඩපිළිවෙල සාර්ථක වීම සුභාරංචියක්ද?
හසුභාරංචියක්ද ගාලු මුවදොර පිට්ටනියටවත් ගුටි නොකා යන නිදහසක් නැවතුමුණු පක්ෂ නායකයන්ට රටේ දකුණු කෙළවරේ සිට උතුරු කෙළවරට යන්න පුළුවන් වීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද හුණු වටේ කතාව නාට්‍යයේ ගෘෂා දරුවා වඩාගෙන වැල් පාලමේ යන්න තීරණය කරනවා ඒ වෙලාවේ ළඟ ඉන්න කෙනෙක් ගෘෂාගෙන් මෙහෙම අහනවා මැරෙන්න හදනවද පේනවද එහෙල ඈ දරුවන් වඩාගෙන කොහොම හරි වැල් පාලම තරණය කරනවා බලන් හිටපු කෙනෙක් කේන්තියෙන් කියනවා මෙන්න මෙහෙම මං උන්නේම වැටෙයි කියලා අපරාධේ අන්න එහෙම කාලකන්දි පිටුවිලි තියෙන අය අද මේ සමාජයේ ඉන්නවා මම ඒ අයටත් කියන්නේ රට වෙනුවේ ඒ සිතුවිලි වෙනස් කරගන්න කියලා එක වෙලාවක ප්‍රකාශ කරා ලංකාව තමයි අනිත් රටවල් වලට වැඩිය ඉතාමත්ම ඉක්මනින් ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් වුණේ කියලා. ඒක සත්‍යයෙන් තොරයි. ගානාව, ආජන්ටිනාව, එක්වඩෝරේ, බෙලීස්, මොංගෝලියා, බාබේඩොස්, චැඩ් අපේ රටට පෙර ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කරන්න සමත් වුණා. අදයි හෙටයි විවාදයකුත් කරනවයි කියලා ඔක්කොම සැලසුම් කරලා ඒක හිටි හැටියෙම ඊයේ දවසේ විඩ්‍රෝ කරේ තවමත් අංග සම්පූර්ණ ගිවිසුමකට ප්‍රවේශ වෙලා නැහැ. ජාත්‍යන්තර බැඳුම් කර ණය හිමිකරුවන්ට යටත් වෙලා කටයුතු කරනවයි කියන එක අපිට මේ අවස්ථාවේ පේනවා. ගානාවේ මොහමඩ් අමීන් අඩම් කියන මුදල් ඇමතිතුමා ඍජුවම ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ් හෝල්ඩර්ස්ලා ඍජුවම කතා කරලා රට වෙනුවෙන් 137ක පමණ ණය අඩු කිරීමකට යොමු වෙන්න සිද්ධ වුණා. ඉතින් ඇත්ත වශයෙන්ම විදේශ සංචාර රසක නිරත වුණු ඔබතුමාට පුළුවන්කම තිබුණා මේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර හිමියන් සමග ඍජුව කතා කරලා මේ රටේ මුදල් ඇමතිවරයා හැටියට අපේ රට වෙනුවෙන් වාසිදායක ගිවිසුමකට ප්‍රවේශ වෙන්න. මම අහන්න කැමතියි ගරු ජනාධිපතිතුමාගෙන් මන්ද පෝෂණයේ වැඩිවීම සුබද අසුබද? ඒක අසුබයි. ඒ නිසා තමයි අස්වැසුම ගෙනාවේ. ඒ නිසා තමයි හාල් කිලෝ 10 ගානේ මාස දෙකක් දුන්නේ. මම කියන්නේ මේ කරුණු ඔක්කොම දෙන්න හර්ෂ අඩිසලා මෑතුමයි කොමිටියට. ඔබතුමා හර්ෂ අඩිසලා මන්තුමාට ඉර්ෂ්‍යා කරනවද? එයා මේක කරන එක අකමැතිද? අපි දෙපැත්තම එකඟයි හර්ෂ සිල්ලා මෑතුමයි කොමිටිය. නාලක ගොඩේව දාන්න ඕනේ විපක්ෂ මේ උපදේශක හැටියට. මේ අතර සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තුවේදී වත්මන් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිදු යෝජනාවකට එම පක්ෂය සහය ලබා නොදිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ එහිදී යෝජනාවක් ගෙන වී තිබෙනවා. එම යෝජනාව මන්ත්‍රී කණ්ඩායම විසින් ඒකමතිකව අනුමත කළ බවයි සමගි ජනබලවේගයේ මාධ්‍යංශයේ සඳහන් කළේ. විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සහ ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. ගිවිසුම් දෙකක් අත්සන් කරලා තියෙනවා. තුන්වෙනි ගිවිසුම අත්සන් කරලා නැහැ. තුන්වෙනි ගිවිසුම නැතුව විවාදයක් කරලා වැඩක් නැහැ. පෞද්ගලික බැඳුම් කර හිමියන්ගෙන් ගත්ත ණය සම්බන්ධයෙන් තාම එකතාවයක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත්ත එකකතා 16 වතාවක් පාර්ලිමේන්තු ගිහින් නැහැ. සමහර වෙලාවට කැබිනට් ගිහිල්ලත් නැහැ. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය වුණා කියන්නේ නැවතත් රට ලෝකෙත් එක්ක විශ්වාසවන්තව ගනුදෙනු කිරීමේ හැකියාව අපිට ලැබෙනවා. රණි දැනගන්න ඕනේ මේ ඔයාලගේ ජෙනරේෂන් එක නෙමෙයි. ඔයාගේ මාමලගේ ජෙනරේෂන් එක නෙමෙයි. පොය තුනක් යනකොට රණිල් ඔයා පැදුරු කොට්ට අකුල ගන්න. ඒ වගේම ඔයාට ස්ථානයක් තියෙනවා වැලිකඩ. අන්න එතරන අතර වෙන්නත් සූදානම් වෙන. අප්‍රේල් මාසේ 12 වෙනිදා ලංකාවේ බංකොලොත්භාවයේ ප්‍රකාශයට පත් කිරීම පිටිපස්සේ IMF එකේ අදහසක් තියෙනවා. එකපාරට මා බැංකු අධිපති කෙනෙක් එනවා. එතුමා ඒක IMF ගැන විශාල ආදරයකින් කතා කරනවා. මුදල් ඇමතිවරයෙක් හදිසියේපත් වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කරන ආකෘතියෙන් ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමටත් ඒ අය අත තියලා තියෙනවා. දැන් කරවටක් ගිලිලා නහයෙන් උඩට ගිලමු කියන ප්‍රතිපත්තියට තමයි යමින් ඉන්නේ. හමු ඉවරිච්ච ගමන්ම අපි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට යන්න කල්පනා කරගෙන ඉන්නේ. පණිවිඩය දීලා එන්න බැංකුව පරිසම් කරගන්න කියලා. ජාති යුද්ධ ජයග්‍රහණය කරන්න අද රට හැපි හැපි ගෙනියන්න බෑ. පරිණත භාවයක් දන්න එක්කෙනෙක් ලංකා ලෝකෙට එක්සත් කරන්න පුළුවන් එක්කෙනෙක් විය යුතුයි. හොඳම උදාහරණය තමයි ජනාධිපති වික්‍රමසිංහ. ලංකාවේ මහ බැංකුව කඩපු රනිල් වික්‍රමසිංහට ඔහුගේ හොඳම යාළුවා දැන් සමහරට සිංගප්පූරුවේ ඉන්න අනුජන මහේන්ද්‍ර මහත්තයා බ්‍රිතාන්‍යයට යවුවතින් මේ බ්‍රිතාන්‍ය මහ බැංකුවත් කඩන එකක් කජ්ජක් නෙවෙයි. ඒක නිසා මේ විහෙරක් ගිලපුවේ කාට අග්ගලාවත් මොකද්ද කියන වගේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඕකක් නොකරන පුද්ගලයෙක් නෙවෙයි. මේක එකපාරටම සමහරලාවට මේ ළමයා හම්බෙච්ච ගමන් අපිට යම් යම් තීන්දු తీන්න දෙන්න බෑ. අනාගතේ මොකෙක් වෙයිද, අනාගතේ කොහොම කෙනෙක් වෙයිද කියලා අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ආණ්ඩුව පැත්තේ ප්‍රශ්න වර්ධනය වෙලා තවදුරටත් අගාධයකටම වැටීමක් තමයි සිදුවලා තියෙන්නේ. ඒක නිසා වෙන්නේ නැති අදතුමා අද බොහොම නොසන්සුන්ව තමයි පාර්ලිමේන්තුවේ හිටියේ අදහස් දැක්වේ. මේ ඔරු සමග හෙළුවෙන් කියන විකටනාට්‍ය දර්ශන තමයි අපිට නම් පේන්නේ. එතුමාට මහා බැංකු හොරා හොරා කිය පාර්ලිමේන්තුවේ කෑ ගහපු දිනේෂ් ගුණවර්ධන මහත්තයා අප්පුඩි ගහනවා. පිටිපස්සෙන් ඉඳගෙන
මහාබැංකු චෝදනා බරපතල විදියට ඉදිරිපත් කරපු ශිහාන් සේමසිංහල වගේ අය මහින්දානන්ද අලුත්ගමගේල වගේ අය අද අප්පුඩි ගගහා රනිල් වික්‍රමසිංහ මහත්තයට ධෛර්යය සපයනවා අපට පේනවා. ඒ ගිවිසුම එයා කරේම් රට වෙනුවෙන් රටෙන් උපනූපන් පරම්පරාවන් වෙනුවෙන් දරුවන් වෙනුවෙන් අකණ්ඩව ඒ ගිවිසුම් ප්‍රකාරව කටයුතු කරන්න සියලු දෙනා එකතු වෙලා වැඩ කරන්න කියන ආරාධනය එතුමා අද පාර්ලිමේන්තුවේදී කළා. කරුණු සංගවල අනුමත කරන්න කියලා පාර්ලිමේන්තුවට කියන. ඉතින් ඒක අපිට කරන්න පුළුවන් වැඩක් නෙවෙයිනේ. ණය ප්‍රතිවගත කිරීම කියන සම්පූර්ණ එකඟතාවයන් ඒ වගේම සාකච්ඡා කරපු කාරණා ඔක්කොම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යයි. මේ අවුරුද්දකේ වැල් පාලමේ යන අතරතුර එක දෙයක් නම් වෙලා තියෙනවා. මේ අමාත්‍ය මණ්ඩලයේ සෙට් එක වැල් පාලමේ තියෙන යකඩ ඇන ටික ගලවගෙන තියෙනවා. යකඩ පට්ටන් ටික ගලවගෙන තියෙනවා. ඒව නම් ජනාධිපතිවරයාට පේන්නේ නැහැ. තව පෝය තුනකින් වැල් පාලම කඩාවැටෙනවා ජනාධිපතිතුමාත් එක්ක. වුණාට ඒ කතාවේ දරුවා වාගේ වෙලා මාව හැම පැත්තෙන් මැදෙනවා. දැන් ගැටලුව තියෙන්නේ මොකකටද එකඟ වුණේ? අපිට ආරංචි වෙන විදියට ද්විපාර්ශ්වික නාය හිමියන්ට හැකියාවක් තියනවාලු. අර 2028 තමයිනේ මේ කපාහැරීම සිද්ධ වෙන්නේ. ඒ කපාහැරීමේදී ඔවුන්ට යම් වාසියක් ලැබෙනවා නම් ඒ වාසිය මොවුන්ටත් ලැබිය යුතුයි කියලා කොන්දේසියක් තියනවාලු. ආදායම් අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක් මුදල් අමාත්‍යංශයේදී ඊයේ පැවැත්වුණා. ඒ සුරාබදු, රේගු සහ දේශීය ආදායම් වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙන් කෙටුම්පත සම්පාදනයේදී තම අදහස්ද ලබාගත යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. තම ඉල්ලීම් වලට ලිඛිත ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි වෘත්තීය සමිති පවසන්නේ. මේ යෝජනාවෙන් පවතින ආදායම් අධිකාරියට අදාළ කෙටුම්පත සම්බන්ධයෙන් එවැනි කෙටුම්පතක් නොමැති බවට මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරේ ප්‍රකාශ කළා. නමුත් එවැනි කෙටුම්පතක් තියෙන බව ඔවුන් පසුව පිළිගත්තා. එවැනි කෙටුම්පතක් මේ වන විට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ තියව ඇති බව පිළිගන්නවා කියලා. ඒ අනුව අපි ඉල්ලා සිටියා මෙවැනි කෙටුම්පතකින් රාජ්‍ය ආදායමට දැඩි ලෙස හානි සිදුවන නිසා දේශීය ආදායම් වෘත්තීය සමිතිය, රේගු වෘත්තීය සමිතිය, සුරාබදු දෙපාර්තමේන්තුව වෘත්තීය සමිතිය ඇතුළු සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ වූ කමිටුවක් මගින් දෙපාර්තමේන්තු සියල්ලම නියෝජනය කරන, ඒ වගේ මුදල් අමාත්‍යාංශ නියෝජනය කරන, අදාළ පාර්ශ්වයන් නියෝජනය කරන කමිටුවක් මගින් මේ කටයුතු කරනවා මිසක් මෙහෙම ආවට ගියාට කළා රාජ්‍ය ආදායමට හානි කරන්න එපා කියන එක ඒ අමාත්‍යවරයා පිළිගත්තා. ඔවුන්ගෙන් වෙච්ච වැරද්දක් කියලා පිළිගත්තා. අමාත්‍යවරයා ලබා දුන්න රැස්වීමදී එතුමා ඉල්ලීමක් කරා හතර පහ අපි සූදානම් කරලා තියෙන වැඩ වර්ජනය රටේ ජනතාව ගැන සල්පනා කරලා රටේ ජනතාවගේ මේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සලකා බලලා මෙය නතර කිරීම සඳහා කටයුත්තක් කරන්න එමෙන්ම එතුමා පොරොන්දු වුණා ජනාධිපතිතුමාට යොමු කරනවා කියලා. මේ ආදායම් අධිකාරී පනත අපිත් සමග කමිටුවක් කරා යම් කිසි වෙනසක් කිරීම කරනවා නම් ඒ වෙනසක් කිරීම සඳහා සූදානමක් පවතින බවට ඒ අනුව හෙට දින ලිඛිතව ඒ ඒකඟතාවය ලැබුණොත් එහෙම අපේ මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ අත්විඳීම සඳහා දැනට තීරණය කරලා තියෙනවා. රාජ්‍ය ආදායම් බරපතල විදිහට කඩාවැටුණා, ආර්ථිකය කඩාවැටුණා. අපි කියන්නේ නැවතත් එතෙන්ට යන්න එපා. මොකද මේ චෞර වලල්ලට අවශ්‍යයි මේ අර්බුදය පාවිච්චි කරලා තමන්ගේ ගමන යන්න. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.